ඔන්න දුවේ පුතේ අද අපි ඕගොල්ලන්ට කියන්නේ සත්තිගුම්බ ජාතක කතාව. එක්තරා මහ කැලේක කන්දක් මුදුනේ ලොකු ගහක ගිරා කූඩුවක් තිබුණා. ගිරා කූඩුවේ ගිරා අම්මයි ගිරා තාත්තයි පැටවු දෙන්නෙකුයි හිටියා. අම්මයි තාත්තයි කෑම හොයන්න ගිය වෙලාවේ මහා හුළඟක් ආවා. කූඩුවේ හිටපු ගිරා පැටවු දෙන්න හුළඟේ ගහගෙන ගිහිල්ලා කන්දේ දෙපැත්තට වැටුණා. එක පැටියෙක් වැටුනේ කන්දේ එක පැත්තක හිටපු හොරු කණ්ඩායමක් ළඟට. අනිත් පැටියා ඒ කන්දෙම අනිත් පැත්තේ හිටපු තවුසෝ සිටින අසපුවකට වැටුණා. ඔන්න ටික කාලයක් ගත වුණා. දවසක් දඩයමේ ආපු රජ කෙනෙක් මෙන්න මේ කැලේ අතරමං වුණා. වෙහෙස මහන්සියේ හින්දා රජතුමා ගහක් යට නිදාගත්තා. කියලා ගිරවෙක් කෑ ගහනවා රජතුමාට ඇහුණා. රජතුමා ඒක අහලා බය වෙලා ඉක්මන් කරලා කන්දේ අනිත් පැත්තට ගියා. පින්වත එන්න පින්වත එන්න, ඔබට මහන්සි ඇති නේද? මහන්සිද? මේ පැන් බොන්න, මේ පැන් බොන්න, මේ පළතුරු කන්න. ඔන්න එතකොට ඉතාම සංයමයෙන් කතා කරන ගිරවෙකුගේ මිහිරි කටහඬක් රජතුමාට ඇහුණා. රජතුමා පුදුම. එක ගිරවෙක් සැර පෞරුෂ වචනයෙන් කතා කරා. අනිත් ගිරවා ආදරයෙන් කතා කරා. මේ ගැන එතන හිටපු තාපසතුමාගෙන් රජතුමා ඇහුවා. මුතුම වෙන්න එපා රජතුමනි, මේ ගිරව් දෙන්න එකම දෙමව්පියන්ගේ දරුවෝ. එකම කූඩුවේ තමයි හැදුනේ. උලංගට අහුවෙලා දෙන්න දෙපැත්තට වැටුණා. අපේ හොඳ ඇසුර නිසා මේ ගිරව හොඳ අයෙක් වුණා. නරක ඇසුර නිසා අනිත් පැත්තට වැටුණු ගිරව නරක කෙනෙක් වුණා. ඇසුර හැමෝම වෙනස් කරනවා රජතුමනි. තාපසතුමා කිව්වා, දැක්ක නේද තුයේ පුතේ, හොඳ අය ආශ්‍රය කරාම හොඳ කෙනෙක් වෙනවා. දුවල පුතාල හොඳ ගුණ යහපත් අය ආශ්‍රය කරන්න පුරුදු වෙන්න ඕනි. ගිහින් එන්නම්.